මෙවරල් ලෝක උසලාන තරගාවලියේ මේ වන විට පැවැත්වෙන්නේ සුපිරි 12 වටේ අවසන් තරග කිහිපයයි. මේ වන විටත් පළමු කාණ්ඩේ සියලුම තරග පවත්වා අවසන් වී ඇති අතර පළමු කාණ්ඩය යටතේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි. දෙවන කාණ්ඩය යටතේ මේ වන විටත් පාකිස්තානයේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා බවට විචාරකින්ගේ මතපල වූ කණ්ඩායම් අතර ප්‍රධාන කණ්ඩායමක් වූයේ ඉන්දියානු කණ්ඩායමයි. කෙසේ නමුත් පාකිස්තානය සහ නවසීලන්තය හමුවේ පරාජය වීමත් නිසා ඔවුන්ගේ ඉරණම මේ වන විට තීරණය වී තිබෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබන ජය හෝ පරාජය මතයි. දෙවන කාණ්ඩය යටතේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට තරඟේ පවතින්නේ නවසීලන්තය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතරයි. අද පැවැත්වෙන නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් නවසීලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන් නිසැකවම අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබනවා. කෙසේ නමුත් ඉන්දියානු කණ්ඩායමට තව දුරටත් අවසන් පූර්ව වටේ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද නවසීලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය පැතීමට සිදුවනවා. නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය නවසීලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන අතර යම් හේකින් නවසීලන්තය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වුවහොත් පමණක් ඉන්දියාවට මෙන්ම ඇෆ්ගනිස්තානයටද අවසන් පූර්ව වටේ බලාපොරොත්තු තබා ගත හැකි. එසේ වුවහොත් ඉන්දියානු කණ්ඩායමට හිමි මීළඟ තරඟය වන නැමීබියාවට එරෙහිව පැවැත්වෙන තරඟයේද අනිවාර්යයෙන්ම ඉන්දියානු කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට සිදුවන අතර එවිට දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් සිටින කණ්ඩායමට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදාවනවා. මේ අතර ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් ඉන්දියානු කණ්ඩායමේ රවීන්ද්‍ර ජඩේජාගෙන් විමසූ ප්‍රශ්නයක් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. එහිදී මාධ්‍යවේදියා ඔහුගෙන් විමසුවේ නවසීලන්තය හමුවේ ඇෆ්ගනිස්තානයේ පරාජය වුවොත් කුමක් සිදු කරන්නේද යනු වෙනුයි. ඊට ප්‍රතිචාර දැක්වූ රවීන්ද්‍ර ජඩේජා සඳහන් කළේ මොනවා කරන්නද, අපි බෑග් පැක් කරගෙන ගෙදර යනවා යනු වෙනුයි. නවසීලන්ත කණ්ඩායමට අද තරඟයේ ජයග්‍රහණය කර අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට හැකි වේවිද, නැතහොත් ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණය කර ඇෆ්ගනිස්තානයට මෙන්ම ඉන්දියාවටද තවදුරටත් අවසන් පූර්ව වටේ බලාපොරොත්තු තබා ගැනීමට හැකි වේවිද, ඔබ මොකද සිතන්නේ අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටිය විස්මිත තොරතුරු ඉදිරියටත් දැනගන්න ක්‍රිකට් SL YouTube channel එක subscribe කරන්න කියලත් ඔයාලට ආදරෙන් මතක් කරනවා.